Chandi Panda, Samata Sudu Bawata Amerikawen Sahathikalath Ekama Vishabijanashaka Saban. The Victory of Justice rally organized by the United National Party was held at the Golfies Green today. The rally commenced around 3 p.m. with the participation of many parliamentarians, including leaders of several other parties of the United National Front. අපිට කොටි ලේබල් එක ගහන්න හදනවා සම්බන්ධන් අපි එක්ක ඉන්නවා දැන් කියනවා LTT කාර්යෝ අපි එක්ක ඉන්නවා TNA කේ ඉන්න අර විලෙන්දන් മന്ത്രിතුමාව ගත්තා එතුමාව ගන්නකොට එතුමා කොටි නෙමෙයි අනිවාර්යෙන් මාස 12කින් ජාතික මැතිවරණයක් එනවා ඒ ජාතික මැතිවරණය අපි ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් කියන එක තමුන්නාන්සලාට පැහැදිලිව ප්‍රකාශ කරා Leader of the UNP Prime Minister Ranil Wickremesinghe was warmly welcomed by the people as he joined the rally. රාජපක්ෂල කියනවා ඒගොල්ලන්ව පෙරද්දුවේ විදේශ කුමන්ත්‍රණයකින්ලු ඒගොල්ලෝ පෙරදුනේ CIA එකටලු ඒගොල්ලෝ පෙරදුනේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවයටලු මහින්ද මහත්තයෝ ඇවිල්ලා බලන්න ගෝල්පේස් එකට ඇවිල්ලා ඉන්න ජනගහ තමුන්නාසව පෙරද්දුවේ මේ රටේ ශ්‍රී ලාංකික ජනතාවයි කියන එක අපි මතක තබා ගත යුතුයි එක්සත් ජාතිය පක්ෂේ වුණත් අපෙත් වැරදි වෙලා තිබෙනවා මෙයා කියන්න පටන් ගත්තා අපේ කාලේ මේ රට විකුණන්න හදුවයි කියලා අනේ බොලේ ඔය සංගරිලා හෝටලේ දිනනවා මේක කවුද මං වික්කේ රාජපක්ෂලා නොවේද අන්න අතන පෝට් සිටිය තිබ්බා මේක සින්නක්කරේ යට විකුණන්න හදුවා ඒක නැවතුවේ කවුද රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණ කියන එක මතක් කරන්න කැමතියි අපි මීට පෙර කරපු ඒවා ප්‍රමාද වුණා නම් ඒක අපට සමාජ වාදනය වෙලා මේ අවුරුදු එකමාර තුල සියලුම පොරොන්දු ඉෂ්ට කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි මම ඉතාමත්ම ආඩම්බර වෙනවා සතුටු වෙනවා මේ ගමනේ ජයග්‍රාහී පියවරවල අවසන් පුරුකේ මට සිද්ධ වුණා මුළු රටේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ නම පාර්ලිමේන්තුවේ යෝජනා කරන්න. ඒ යෝජනාව කරනකොට මගේ හිතේ කිසිම සැකසංකාවක් තිබුණේ නැහැ. ඇයි ඔය දහ වතාවක් මට දෙන්න හදපු දෙන්නේ මං අපෝ එපයි කියලා කිව්වේ. මගේ හිතේ කිසිම චකිතයක් තිබුණේ නැහැ. මම මගේ පියාණන්ව පාවලා දෙන්නේ නැහැ. මගේ මම පාවල දෙන්නේ නැහැ මම තනතුරකට ගියොත් යන්නේ තමුන්නාන්සලාගේ කර පිටින් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මේක තමයි ජනබලය මේ බලය කාටවත් පරාජය කරන්න බෑ ඓතිහාසික දවස් 51ක ඔබ තමයි මගේ ශක්තිය උනේ කොහොට්ටේ අයත් අපිත් ඔක්කොම ඡන්දෙ දුන්නා 19 වෙනි සංසදයට. එතන සුද්ධ සිංහලෙන් තියනවා අවුරුදු 4මාරක් තුර පාර්ලිමේන්තුව විසිරවාරින්න පුළුවන් තුනෙන් දෙක ඡන්දයක් තියනවා නම් විතරයි කියලා. ඉතින් ඕක නෑ කියලා කියන්න මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නිශ්චිත කාල පාර්ලිමේන්තුවේ 2010 පනත කියනවා නම් ඒකෙන් තමයි මේක ගත්තේ අපි. මම එකක් කියන්න කැමතියි අපි හැම පක්ෂයෙන්ම අහන්න යනවා කොයි කාලෙද මැතිවරණ තියන්න ඕන කියලා. අපි එක්කෙනා තුනෙන් දෙකක් නෑ අපි එකතු වෙලා කරන්න තියෙනවා. මම එකක් කියන්න කැමතියි එක්සත් ජාතික පෙරමුණ වෙනුවේ. අපිට මේ රටේ සංහිඳියා වුමනයි අපිට මේ රටේ දේශපාලන විසඳුමක් වුමනයි අපි ඒක ඉදිරිපත් කරන්නේ ඒකීය රාජ්‍යයක් පදනම් කරගෙන කියලා. අපිට තව ප්‍රධාන ඡන්ද දෙකක් තියෙනවා මූණ දෙන්න. ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු ඡන්දයයි. පාර්ලිමේන්තු ඡන්දෙදී අපිට තුනෙන් දෙක සංඛ්‍යාවක් ලබා දෙන්න කියලා මං ඉල්ලනවා. මොකද අපි තනියම ඉඳලා තමයි විධායක ජනාධිපතිකම අහෝසි කරන්න කියලා මම කියනවා. අපි තරඟ කරේ එක්සත් ජාතික පෙරමුණ හැටියට දැන් අපි අලුත් සංධානයක් දේශපාලන පක්ෂයක් හැටියට ලියාපදිංචි කරනවා. ඒ තමයි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. අපේ නීතිඥ මහත්වරු අන්තිම මේක සකස් කරනවා. සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණාම මම ඒ යෝජනාව අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරිපත් කරනවා. මම කිසිම සැකයක් නැහැ. අපේ අය ඔක්කොම එකතු වෙයි කියලා.